තමන් නිවන පර්යේෂණ මනසකින් ගවේෂණය කරන ඔබට ප්‍රඥාවේ ශාන්තිය සමග පුණ්‍ය ආශිර්වාදය පතුරවන මහා තිසත්තෑ ඥාන බුද්ධ වන්දනාව. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන අති දුර්ලභව පහළ වෙන්නා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, ඒ වගේම කෙනෙකුට මේ උතුම් බුද්ධ ශාසනයක් කියන බුද්ධ කියන වචනය අහන්න දකින්න දරන්න ලැබෙන්නේ අනන්ත කාලයකට පමණ. මහා බුදු පියාණන් වහන්සේලා උතුම් මහා බුද්ධ රාජයට පත් වෙන්නේ කොහොම කලාතුරකින්? ඒ කියන්නේ වැඩි හරියම මේ ලෝකයේ තියෙන බුද්ධ ශූන්‍ය කල්ප, බුද්ධ කියන වචනේවත් අහන්න දකින්න දරන්න නැති කල්ප තමයි තියෙන්නේ. කල්ප 91ක් අතර කාලේ ගත්තොත් මේ 91 කල්පයේ තුලම බුදු පියාණන් වහන්සේලා 7 නමක් තමයි පහළ වෙලා තියෙන්නේ. ඒකේ මේ කල්පේ තමයි බුදු පියාණන් වහන්සේලා 4 නමක්ම පහළ වෙන්නේ. මේක බුද්ධෝත්පාද කාලය. එහෙනම් මේ බුද්ධෝත්පාද කාලෙක මේ උතුම් ප්‍රඥාධික බුද්ධ ශාසනය මේ ශාසනය. එනම් මේ ප්‍රඥාධික සම්මා සම්බුද්ධ ශාසනේ ශාසන මාර්ගයේ යටපත් වෙලා ගිය කාලේ නැවත මේ ධර්මයේ මතු කරලා දෙන්නේ මහා පාරමිතා ගුණ ගමන. ඒ පාරමිතා ගුණේ කැටි වෙලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල යටපත් වෙලා ගියේ ඒ සී සද්ධර්ම රත්නේ නැවත මතු කළ දුන්න. එනා ඒ උන්වහන්සේලාගේ අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා මහා ගරුගුණ උපහාර පූජාව සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එනම් මේ බුද්ධ ශාසනය තුල මේ ශාසන මාර්ගයේ යටපත් වෙලා ගියාට පස්සේ නැවත බුද්ධ ශාසනය මතු කරලා දුන්න යනුබුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේගේ මහා ජීවමානත්වයේ මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ උතුම් මහා ගුණකන්දට මහා ගරුගුණ උපහාර පූජාවන් වශයෙන් උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් පසුව ඒ වගේම වසර 6ක් ගත වෙන මොහොත නිමිති කරගෙන උන්වහන්සේලාට කරන්න පුළුවන් මහා ගරුගුණ උපහාර පූජාවන් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මහා ගුණ උපහාර පූජාව ඥාන සම්පයුක්තව කටයුතු කරගන්නයි යෝනි. ඒ කියන්නේ මේ පූජාවන් නිකම්ම සිදු කරනවා නෙමෙයි. එනවා උන්වහන්සේලා මේ මතු කරලා දුන්නා මේ නිවන් මඟ. සෑම පූජාවකින්ම ඒ පූජාව කරලා නිවන් දකින්නේ කොහොමද? අන්න එහෙනම් උන්වහන්සේලා දුන්නේ නිකම්ම වන්දනා කරනවා නෙමෙයි. එහෙනම් මේ වන්දනා කිරීමේ අදහස මොකද්ද? අන්න ඒක තේරුම් අරගෙන කටයුතු කරගත්තොත් තමයි අප්‍රමාණ වාසනාවක් වෙන්නේ. එහෙනම් ලැබුච්ච බුද්ධ ශාසනය දුර්ලභයි. දුර්ලභ වන්නා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල මේ ශාසනය මඟ අනුගමනය කරමි උතුම් බුදු පියාණන් වහන්සේලාගේ විතරාගී විදුදෝසි විතමෝහි මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ මහා ගුණස්කන්ධයට මහා ගරුගුණ උපහාර පූජාවක් වශයෙන් මේ සෑම පූජාවක් පූජා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. බුදු පියාණන් වහන්සේ උදෙසා නාමික වහරි උන්වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් ප්‍රසාද පිසිතා මාත්‍රයක් පහළ කරගත්තා නම් ඒ සීසත් ධර්ම රත්නයේ කෙරෙහි මොහොතක් මාත්‍රයක් හෝ පහළ කරගත්තා නම් මහා සංඝ රත්නයේ කෙරෙහි මොහොතක් ගුණ මාත්‍රයක් පහළ කරගත්තා නම් කවදා හරි ඒක නිවන් දකින්න හේතු වෙන්න මඟ පාදගත් මුලක් වෙනවා. මේ බුද්ධ ශාසනයේ පෙන්නනවා අර බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න කාලේදී ඒ අරිහත් ඵලයේ පූර්ණ කරපු අවස්ථා අර එල්ලලා තිබිච්ච සිවුරකට වැඳලා මුල ශාසනය පටන් ගන්න තියෙනවා. අර බෝධින් වහන්සේ නමක පොතු ටික එකතු කරලා ඒක උන්වහන්සේ සීකරලා වන්දනා කරලා එහිම් පටන් ගන්න තියෙනවා. එදොර අර වැලි ගොඩක් ගහලා වැඳලා බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ වගේ මහා උත්තමයෙක් කියලා අහලා ඒ කෙරෙහි පැහැදීමේ ප්‍රසාදයෙන් කරපු විනට බුද්ධාන්තර ගණනාවක් ගිහිල්ලා මේ බුද්ධ ශාසනය ඇවිල්ලා එහෙම උන්වහන්සේලා අරිහත්ත්වයට පත් වෙලා මේ සංසාර දුක් කෙලවර කරලා තියෙනවා. එහෙනම් ප්‍රධාන පෙළට එන්න කලින් අර පූජාවන් සිද්ධ කරගෙන ඇවිල්ලා තමයි මේ ප්‍රධාන පෙළෙහිවත් ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන්න එන්නේ. එහෙනම් මේ බෞද්ධ කියන්නේ නිකම්ම නෙමේ, බුද්ධිවන්තව ඥානවන්තව යමක් අර්ථවත්ව තේරුම් අරගෙන කටයුතු කරගන්නවා නම් අන්න එහෙම පිරිසකට තමයි බෞද්ධෝ කියන්නේ. එහෙනම් බුද්ධිවන්තව අපි පූජාවන් සිද්ධ කරන්න ඕනේ.
ඒගැනි ඥාන සම්පයුක්තව ආර්ථවත්ව තේරුම් අරගෙන උන්වහන්සේලාගේ මොන ගුණේටද මේක පූජා කරන්නේ. එනම් බුද්ධ කියන්නේ ගුණ කඳක්. එනම් ධර්මය කියනි ගුණ කඳක්. මහා සංඝරත්නය කියනි ගුණ. එනම් බුදුගුණ දම්ගුණ සඟගුණ. එනම් අන්න සූවිසි ගුණ. බුදුපියාණන් වහන්සේලාගේ සූවිසි මහා ගුණස්කන්ධයන් සීකරගෙන. ඒ සූවිසි ගුණ කඳට මහා ගරුගුණ උපහාර පූජාවක් හැටියට තමයි මේ සියලු ආකාරය මහා පූජාවන් සිද්ධ කරගන්නේ. 2023 අවුරුද්දේ ඒවාගේ විශේෂයෙන් උතුම් අනුබුදුපියාණන් වහන්සේලේ පරිනිර්වාණයට පත්වෙලා ඒවාගේම වසර 6ක් ගත වෙන මොහොතේ එනම් මේ ලෝකයට අදින වැඩවලින් මිදිලා එනම් කෙලින් වැඩපිළිවෙලකට බුද්ධිවන්තව ඥානවන්තව කටයුතු කරගන්න ලැබෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක විතරයි. එහෙනම් මේ කාලය තුළ මනා සිහියෙන් උත්තව සතියෙන් උත්තව කටයුතු කරගෙන ඒ ලෝකයට ඇදෙන වැඩවලින් අයින් වෙලා අත්හැරීමක් වෙන්න ඕනේ, නොවැළීමක් වෙන්න ඕනේ, මිදීමක් වෙන්න ඕනේ. එහෙනම් උන්වහන්සේලාට කරන මහා ගුණ උපහාරය තමයි අත්හැරීම, නොවැළීම, මිදීම. ලැබුණා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ අප්‍රමාදීව කටයුතු කරගෙන සෑම සියල් දිනාටමත් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ මේ සියලු ආකාරයේ මහා පූජාන් ආදිට අතහිත දීගෙන ප්‍රසාසිත පහළ කරගෙන ආවිසේ වර්ණයේ සැපේ බලයේ පරිපාලන වන කියන කාරණා පහළ ලැබමින් සියලු ආකාරයෙන් ඒ ශාසන මඟ අනුගමනය කරගනිමින් විදර්ශනාත්මකව සිහි කළා මේ ලෝකයේ යථා ස්වභාවය වටහාගෙන අප්‍රමාදීව කටයුතු කරගනිමින් සියලු දිනාටමත් උන්වහන්සේලාගේ ගුණයන් සිහි කරමින් ඒ ගුණයන්ට තුළට තම තමන් දැතුළත් වෙමින් ඒ ගුණයන් වඩමින් ගුණමඟ අනුගමනය කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරලා ඒකාන්තෙන් උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට හැම දිනාටම හේතු වාසනා පහල කෙරෙත්වා, හේතු වාසනා පහල කෙරෙත්වා. ප්‍රඥාධික බුද්ධ ශාසනය මේ ශාසනය. එනම් මේ ප්‍රඥාධික සම්මා සම්බුද්ධ ශාසනේ ශාසන මාර්ගයේ යටපත් වෙලා ගිය කාලේ නැවත මේ ධර්මයේ මතු කරලා දෙන්නේ මහා පාරමිතා ගුණ ගමන. ඒ පාරමිතා ගුණේ කැටි වෙලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල යටපත් වෙලා ගියේ ඒ සී සද්ධර්ම රත්නේ නැවත මතු කරලා දුන්න. එනා ඒ උන්වහන්සේලාගේ අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා මහා ගරුගුණ උපහාර පූජාව සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එනම් මේ බුද්ධ ශාසනය තුල මේ ශාසන මාර්ගයේ යටපත් වෙලා ගියාට පස්සේ නැවත බුද්ධ ශාසනය මතු කරලා දුන්න අනුබුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේගේ මහා ජීවමානත්වයේ මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ උතුම් මහා ගුණ කඳට මහා ගරුගුණ උපහාර පූජාවන් වශයෙන් උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් පසුව ඒ වගේම වසර 6ක් ගත වෙන මොහොත නිමිති කරගෙන උන්වහන්සේලාට කරන්න පුළුවන් මහා ගරුගුණ උපහාර පූජාවන් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මහා ගුණ උපහාර පූජාව ඥාන සම්පයුක්තව කටයුතු කරගන්නයි ඕනි. ඒ කියන්නේ මේ පූජාව නිකම්ම සිදු කරනවා නෙමෙයි. එනවා උන්වහන්සේලා මේ මතු කරලා දුන්නා මේ නිවන් මඟ. සෑම පූජාවකින්ම ඒ පූජාව කරලා නිවන් දකින්නේ කොහොමද? අන්න එහෙනම් උන්වහන්සේලා දුන්නේ නිකම්ම වන්දනා කරනවා නෙමෙයි. නම් මේ වන්දනා කිරීමේ අදහස මොකද්ද? අන්න ඒක තේරුම් අරගෙන කටයුතු කරගත්තොත් තමයි අප්‍රමාණ වාසනාවක් වෙන්නේ. එහෙනම් ලැබුච්ච බුද්ධ ශාසනය දුර්ලභයි. දුර්ලභ වන්නා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල මේ ශාසනය මඟ අනුගමනය කරමි උතුම් බුදු පියාණන් වහන්සේලාගේ විතරාගී විදුදෝසි විතමෝහි මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ මහා ගුණස්කන්ධයට මහා ගරුගුණ උපහාර පූජාවක් වශයෙන් මේ සෑම පූජාවක් පූජා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. බුදු පියාණන් වහන්සේ උදෙසා නාමිකව හරි උන්වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් ප්‍රසාද පිසිත මාත්‍රයක් පහල කරගත්තා නම් ඒ සීසත් ධර්ම රත්නයේ කෙරෙහි මොහොතක් මාත්‍රයක් හෝ පහල කරගත්තා නම් මහා සංඝ රත්නයේ කෙරෙහි මොහොතක් ගුණ මාත්‍රයක් පහල කරගත්තා නම් කවදා හරි ඒක නිවන් දකින්න හේතු වෙන්න මඟ පාදගත්ත මුලක් වෙනවා. මේ බුද්ධ ශාසනයේ පෙන්නනවා අර බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙදි ඒ අරිහත් ඵලය පූර්ණ කරපු අවස්ථා අර එල්ලලා තිබිච්ච සිවුරකට වැඳලා මුල ශාසනය පටන් ගන්න තියෙනවා. අර බෝධින් වහන්සේ නමක පොතු ටික එකතු කරලා
ඒක උන්වහන්සේ සීකරල වන්දනා කර ලෙහිම් පටන් ගැනතිය. එදොට අර වැලි ගොඩක් ගහල වැඳලා බුදුපියාන් වහන්සේගැන් මේ වගේ මහා උත්තමය කිය ලහල ඒ කෙරෙහි පැහැදීමේ ප්‍රසාදයෙන් කරපු විනට බුද්ධාන්තර ගන්නාවක් ගිහිල මේ බුද්ධ ශාසනය ඇවිල් එහෙම උන්වහන්සේලා අරිහත්වයට පත්වෙලා මේ සංසාරදුක් කෙළවර කරලා තියෙනු. එහනම් ප්‍රධාන පෙළට එන්න කලින් අර පූජාවන් සිද්ධ කරගෙන ඇවිල්ල තමයි මේ ප්‍රධාන පෙළෙහිවත් ආර්යෂ්ටාංග මාර්ගය වඩන් දෙන්නේ. එනම් මේ බෞද්ධ කියන්නේ නිකම්ම නෙමේ බුද්ධිවන්තව ඥානවන්තව යම කාර්තුවත්ව තේරුම් අරගෙන කටයුතු කරගන්නවන අන්නහෙම් පිරිසකත් තමයි බෞද්ධෝ කියන්. එනම් බුද්ධිවන්තව අපි පූජාවන් සිද්ධ කරන්න ඕනි. ඒ කියන්නේ ඥාන සම්පයුක්තව ආර්ථවත්ව තේරුම් අරගෙන උන්වහන්සේලාගේ මොන ගුණයටද මේක පූජා කරන්නේ. එනම් බුද්ධ කියන්නේ ගුණ කඳක්. එනම් ධර්මය කියන්නේ ගුණ කඳක්. මහා සංඝරත්නය කියන්නේ ගුණ. එනම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ. එහෙනම් අන්න සූවිසි ගුණ බුදුපියාණන් වහන්සේලාගේ සූවිසි මහා ගුණස්කන්ධයන් සීකරගෙන ඒ සූවිසි ගුණ කඳට මහා ගරුගුණ උපහාර පූජාවක් හැටියට තමයි මේ සියලු ආකාරයේ මහා පූජාවන් සිද්ධ කරගන්නේ. 2023 අවුරුද්දේ ඒ වගේම විශේෂයෙන් උතුම් අනුබුදුපියාණන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙලා ඒ වගේම වසර 6ක් ගත වෙන මොහොතේ එනම් මේ ලෝකයට අදින වැඩවලින් මිදිලා එනම් කෙලින් වැඩපිළිවෙලකට බුද්ධිවන්තව ඥානවන්තව කටයුතු කරගන්න ලැබෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක විතරයි. එහෙනම් මේ කාලය තුල මනා සිහියෙන් උත්තව සතියෙන් උත්තව කටයුතු කරගෙන ඒ ලෝකයට ඇදෙන වැඩවලින් අයින් වෙලා අත්හැරීමක් වෙන්න ඕනේ, නොවැළීමක් වෙන්න ඕනේ, මිදීමක් වෙන්න ඕනේ. එහෙනම් උන්වහන්සේලාට කරන මහා ගුණ උපහාරය තමයි අත්හැරීම, නොවැළීම, මිදීම. ලැබුණා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාදීව කටයුතු කරගෙන සෑම සියලු දිනාටමත් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල මේ සියලු ආකාරයේ මහා පූජාන් ආදී රතහිත දීගෙන ප්‍රසාසිත පහල කරගෙන ආවිසේ වර්ණයේ සැපේ බලේ පරිපාලන නොවන කියන කාරණා පහ ලැබමින් සියලු ආකාරයෙන් ඒ ශාසන මඟ අනුගමනය කරගනිමින් විදර්ශනාත්මකව සිහි කළා මේ ලෝකයේ යථා ස්වභාවය වටහාගෙන අප්‍රමාදීව කටයුතු කරගනිමින් සියලු දිනාටමත් උන්වහන්සේලාගේ ගුණයන් සිහි කරමින් ඒ ගුණයන්ට තුලට තම තමන් දැතුලත් වෙමින් ඒ ගුණයන් වඩමින් ගුණමඟ අනුගමනය කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරලා ඒකාන්තෙන් උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට හැම දිනාටම හේතු වාසනා පහර කෙරෙත්වා. ලෞතුරු නිදහස පූර්ණේ කළ සම්මා සම්බුදු ප්‍රඥා ගුණයට නමස්කාර කරනට මෙත් ගලනා පින්බිමට නිදහස් මනසකින් එක්වන්න. මහා තිසත්තෑ ඥාන බුද්ධ වන්දනාව පෙබරවාරි 4 සෙනසුරාදා සවස 5ට අනුහස් සහිත පින්කෙතක බෝමළුවේ සිට. මිවෙන මඟ කියන වහරක ටීවී.